අපි වෙනනම් අපි දීපාංක එක සම්බන්ධව තියෙන කාරණා ටික සාකච්ඡා කරන්න පටන් ගමු. මෙන්න පොතේ පළවෙනි ගාන වලට කියනවා F සමානයි K R V කියලා සමීකරණයක් දීලා තියෙනවා. මේ සමීකරණයේ F කියලා කියන්නේ බලයක් කියනවා, R කියන්නේ දුරක් කියනවා, V කියන්නේ ප්‍රවේගයක් කියනවා, කේවල මාන. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ විදිහට යමෙකුගේ මාන හෙවුවොත් ඔබ කරන දේ තමයි අදාළ රාශිය උක්ත කරලා අනිත් අයට මාන ආදේශ කිරීමක් කරනවා. දැන් මේකේ කේ උක්ත කරගන්න පුළුවන් මෙන්න මේ දෙන්න මෙතෙන් ගත්තා. එහෙනම් මම ලියනවා කේවලගේ සමානයි F / R / V. එහෙනම් භාගින් ඉල්ලන්නේ කේවල මාන. මේක සමාන වෙන්න ඕනේ F වල මාන බෙදීම R වල මාන වාරයක් V වල මාන කියලා වට ගත්තා හැකියි. දැන් අපි ලියනවා F කියන්නේ නම් බලය. අපි බලීමාන කටපාඩම් විදියට ඉන්නේ. බලීමානේ නම් එනවා MLT වල වෙන දෙකයි කියලා. මේකේ R කියලා කියනවා නම් වාට දීලා තියෙනවා දුර කියලා. දුරේ මානේ නම් L කියලා ඉන්නේ. මේ V කියන්නේ නම් ප්‍රවේගය. ප්‍රවේගයේ මාන නම් එනවා MT වල ඍණ එකයි කියලා. දැන් එහෙනම් වාට මේක සොල්ව කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සොල්ව කරද්දී මාන සොල්ව කිරීමේදී මෙන්න මේ ප්‍රමයක් අපි අනුගමනය කරනවා. මේක නම් එනවා MLT වල ඍණ දෙකයි. ඉරින් යට අපි හදා ගන්නවා මෙහෙම L වල වර්ගය T වල ඍණ එක කියලා ඉරින් යට හදා ගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ පද ටික ඉරින් උඩට ලබා ගන්න පුළුවන්. ලබා ගත්තොත් එනවා M වල පළවෙනි බලය මේ L වල වර්ගය ඉරින් උඩට ආවම L වල ඍණ දෙකක් වෙනවා. හැබැයි මෙතන ඉන්නවා L වල පළවෙනි බලය. ඒ හින්දා එයත් එක සුළු වුණාම L වල ඍණ එකයි. මේක ඉරින් උඩට ආවට පස්සේ T වල පළවෙනි බලයක් වෙනවා. මෙයත් එක සුළු වුණාම තීවල ඍණ එක් වෙනි බලයක් වෙනවා. එහෙනම් m l වල ඍණ එකයි තීවල ඍණ එකයි. ඒ කියන්නේ උත්තරී විදිහට එන්න ඕනේ දෙවෙනි එක. උත්තරී විදිහට එන්නේ අංක දෙක. හරි. අවශ්‍යයි සම්පූර්ණ කරගන්න. පරිපූර්ක භෞතික රාශීන් කියලයි. මෙන්න මේ දෙන්නට අපි කියනවා පරිපූර්ක භෞතික රාශීන් කියලා. පරිපූර්ක භෞතික රාශීන් කියලා අපි කියනවා. හරි මේ පරිපූර්ක භෞතික රාශීන් දෙකයි අපිට තියෙන්නේ. එකක් තමයි තල කෝණය. එකිනෙක විදිහට ඉන්නවා තල කෝණය. අනිත් කෙනා විදිහට ඉන්නවා ඝන කෝණය. ඝන කෝණය. හරිනේ. දැන් අපි චුට්ටක් ඇහැ දාලා බලනවා මෙන්න මේ දෙක උත්තරවල තියෙනවද කියලා. බලන්න එතකොට මේකේ තුන්වෙනි උත්තරේ ගත්තොත් කෝණය කියලා දීලා තියෙනවා. එහෙනම් ඕක තමයි ඒකක තියෙන හැබැයි මාන නැති භෞතික රාශිය බවට පත් වෙන්නේ. ඒක නිසා මේකේ පිළිතුර විදිහට ඉන්නේ අංක 3යි. පිළිතුර අංක 3යි. හරි. ඊට පස්සේ මම යනවා තුන්වෙනි ගානට. තුන්වෙනි ගානෙදි කියනවා පාද සඳහා උපසර්ග කර අනුපාතේ විශාලත්වයේ උපරිම වෙනුවේ කාගෙන්ද කියලා අහනවා. ඔයාට මෙන්න මේ අනුපාත ටික නම් පුතේ මතක තියෙන්න ඕනේ. හරිද? මේ අනුපාත ටික අපි මතක තියාගන්නේ මෙහෙමයි. උඩට යද්දී යනවා කිලෝ, මෙගා, ගිගා සහ ටෙරා කියලා. හරිද? කිලෝ ගත්තොත් 10 3 වෙනි බලයක්, මෙගා 10 6 වෙනි බලයක්, ගිගා 10 9 වෙනි බලයක්, ටෙරා 10 12 වෙනි බලයක්. මේකේ පල්ලෙහාට එනවා මිලි, මයික්‍රෝ, නැනෝ සහ පිකෝ කියලා. මිලි කියන්නේ 10 ඍණ 3 වෙනි බලයක්, මයික්‍රෝ කියන්නේ 10 ඍණ 6 වෙනි බලයක්, නැනෝ කියන්නේ 10 ඍණ 9 වෙනි බලයක් සහ පිකෝ කියන්නේ 10 ඍණ 12 වෙනි බලයක්. හරි නේද? ඊට අමතරව තව උපසර්ග කීපයක් වට හම් වෙනවා සෙන්ටි කියන උපසර්ගය. සෙන්ටි. මේ සෙන්ටි කියන්නේ නම් 10 ඍණ 2 වෙනි බලයකට.
අපිට නිරන්තරයෙන් හම්බ වෙන සෙන්ටිමීටර කියලා. එතනදී අපි කියනවා 10 ඉරින් දෙවෙනි බලයක් කියලා. හරි. දැන් අපි බලමු අපේ උත්තර දිහා. අපෙන් අහන්නේ මෙන්න මේ උපසර්ග අතර තියෙන අනුපාතය වැඩිම වෙන්නේ කාගෙද කියලා යහන්නේ. මෙන්න පළවෙනියට කියනවා මයික්‍රොබෙදීම පිකෝ. බලමු පළවෙනි උත්තරේ. මයික්‍රොබෙදීම පිකෝ. එහෙනම් ආට මයික්‍රෝ කියන්නේ නම් 10 ඉරින් 6ක් කියලා ගත්ත හැකි. පිකෝ කියන්නේ නම් 10 ඉරින් 12ක් කියලා ගන්න පුළුවන්. එහෙනම් මේක ඉස්සර කරලා ගත්තාම අනුපාතය එනවා 10 දොස් වෙනි බලයක්. අර මේක එක උත්තරයකින් සෑහීමකටපත් වෙන්න දැන් හැම උත්තරයක්ම චෙක් කරන්න වෙනවා. ඔය අනුපාතය වැඩිම කෙනා යනවානේ. ඒ හින්දා. යනවා දෙවෙනි උත්තරයට. දෙවෙනි උත්තරේ දීලා තියෙන්නේ නැනෝ බෙදීම සෙන්ටි කියලා. නැනෝ කියන්නේ නම් අපි දන්නවා 10 ඉරින් 9 වෙනි බලයක්. සෙන්ටි කියන්නේ නම් 10 ඉරින් 2 වෙනි බලයක්. එහෙනම් සුළු කරොත් මෙතනින් ඉන්නේ 10 ඉරින් 7 වෙනි බලයක්. අනුපාතේ හරි මාඩුයි නේද? තුන්වෙනි කෙනාට කියවත්. කෙනා මිලි බෙදීම මෙගා කියලා. අර මිලි කියන්නේ නම් අපි දන්නවා 10 ඉරින් 3 වෙනි බලයක්. මෙගා කියන්නේ නම් 10 හරි වෙනි බලයක්. එහෙනම් සුළු කරොත් එනවා 10 ඉරින් 9 වෙනි බලයක් කියලා. අපි යනවා හතරවෙනි එකට. හතරවෙනි පිළිතුරේදී දීලා තියෙන්නේ ටෙරා බෙදීම කිලෝ කියලා. දැන් අපිට මෙතනදී ගන්න පුළුවන් ටෙරා කියන්නේ 10 දොස් වෙනි බලයක්. කිලෝ කියන්නේ නම් 10 3 වෙනි බලයක්. එහෙනම් සුළු කරොත් මෙතනින් එනවා 10 කියන්නේ. ඔව්. 10 9 වෙනි බලයක් කියලා එනවා. ඊට පස්සේ මම යනවා පස්සේ පිළිතුර චෙක් කරන්න. ඒකේ කියනවා ගිගා බෙදීම පිකෝ. මේකේ දෙනු තියෙන්නේ ගිගා බෙදීම පිකෝ. බලන්න ගිගා කියන්නේ 10 9 වෙනි බලයක්. පිකෝ කියලා කියන්නේ 10 ඍණ 12 වෙනි බලයක්. එහෙනම් මේක ඉරෙන් උඩට ආපුවම ඍණ 12ක් ධන 12ක් බවට පත් වෙනවා. එහෙම වුණොත් මෙතනින් එනවා කියද්ද 10 20 වෙනි බලයක් කියලා. පැහැදිලිද පුතේ? දැන් එහෙනම් මෙන්න මේ අනුපාත දිහා බලපුවාම මෙයා 10 12යි ඍණ 7යි ඍණ 9යි ධන 9යි 10 20යි. එහෙනම් කවුද ලොකුම කෙනා? ගිගා බෙදීම පිකෝ තමයි ලොකුම කෙනා. ඒක නිසා මම මේකේ පිළිතුර විදිහට තෝරන්නේ අංක 5. පිළිතුරු අංක 5. හරි, අවශ්‍ය සම්පූර්ණ කරගන්න. හරි. ඊට පස්සේ මම යනවා හතරවෙනි ගානට. හතරවෙනි ගානේදී ඔයාලට කියනවා පහත සඳහන් ඒකක අතරින් එක් ඒකකයකට අදාළ භෞතික රාශිය අනිත් ඒකකවලින් නිරූපණය කරන රාශියට වඩා වෙනස් වෙනවලු. එම ඒකකයේ කුමක්ද කියලා අහනවා. මෙන්න එක එක උත්තර චෙක් කරමු. පළවෙනියට කියනවා කිලෝ වොට් කියලා. හරි, පළවෙනියට කියන්නේ කිලෝ වොට් කියලා. අපි දන්නවා පුතේ මේ කිලෝ කියන්නේ උපසර්ගයක්. වොට් වලින් මනින්නේ ක්ෂමතාවය. එහෙනම් මම කියනවා මෙන්න මේ ඒකකයේ මගින් මැනලා තියෙන්නේ ක්ෂමතාවයේ පිළිබඳ අදහසක්. හරි, ඊට පස්සේ අපි ගන්නවා දෙවෙනි එක. දෙවෙනි ටේබල් දීලා තියෙන්නේ ජූල්. අපි දන්නවා ජූල් කියන්නේ කවුරු මනින ඒකකයේද? ශක්තිය නැත්නම් කාර්ය මනින ඒකකයේ තමයි ජූල් බවට පත් වෙන්නේ. ඊට පස්සේ අපි තුන්වෙනිය චෙක් කරන්න යනවා. තුන්වෙනියට දීලා තියෙනවා නිව්ටන් මීටර. අපි දන්නවා නිව්ටන් මීටර කියන කෙනාගෙන් අපි මනින්නේ කවුද පුතේ? ශක්තිය පිළිබඳ අදහසක්මයි මනින්නේ. නැත්නම් මේ තියෙන්නේ බලයේ වැඩි කිරීම බලයේ දිශාවට ගමන් කරපු දුර. අපි දන්නවා බලයේ දිශාවට ගමන් කරපු දුර මගින් අපිට ලැබෙන්නේ කාර්ය ප්‍රමාණයක්, එහෙමත් නැත්නම් ශක්තිය. ඊට පස්සේ ඊළඟට කියනවා හතරවෙනි එක කිලෝ වොට් පෙර. මෙන්න දීලා තියෙනවා කිලෝ වොට් පෙර. අර එතකොට මෙතන ඔබට දීලා තියෙන්නේ මෙහෙම. මෙතන ඇවිල්ලා තියෙන්නේ මේ කිලෝ කියන්නේ උපසර්ගය. වොට් කියන්නේ ක්ෂමතාවය. එහෙනම් මෙන්න ක්ෂමතාවය හැයවලින් දීලා තියෙන්නේ කාලය. හරි, උත්තර හදා ගන්න අමාරුනේ. ක්ෂමතාවය කියන කෙනා තව ටිකක් ඉලිමිලි ඉස්සුරු කරත් එහෙම කාර්ය බෙදීම කාලය වැඩි කිරීම කාලය කියලා මට ගන්නවා. එහෙනම් මේකේ කාලයට කාලය කපන්න. එහෙම උනත් මෙතන දෙනවා කාර්ය ප්‍රමාණයක් තමයි කිලෝ වොට් හැයවලින් ලැබෙන්නේ. අපි දන්නවා කාර්ය එහෙමත් නැත්නම් ශක්තියක් තමයි. කාර්ය එහෙමත් නැත්නම් ශක්තියක් තමයි අපිට මෙතනදී ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවා කාර්ය ශක්තිය කියන්නේ හැමෝම එකයි.
දැන් එහෙනම් ඔබට මේ වෙද්දිම උත්තරය ලැබිලා ඉවරයි. මොකද මේ නොගැලපෙන කෙනෙකුට ඉන්නේ. මේකල තුන් දෙනෙක්ම ශක්තියට අදාළ ඉන්න තියෙනවා. එහෙනම් එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා ක්ෂමතාවයට අදාළ ඒක. ඒ ඉඳා නොගැලපෙන කෙනා බවට පත් වෙන්නේ පළවෙනි උත්තරේ. හරි තවදුරටත් මම වෙලාව නාස්ති කරන්නේ නැහැ. කෙලින්ම මම පළවෙනි උත්තරේම ඒකට තෝරගන්නවා. හරිද? කොකටද මම පස්සේ උත්තරේ ඔබේ දැනගැනීමට ලියන්න. පස්සේ උත්තරේදී ඒගොල්ලෝ කියනවා what තප්පර කියලා. what තප්පර ගැන කතා කරොත් එහෙම what මම වලින් මනින්නේ ක්ෂමතාවය. තප්පර වලින් මනින්නේ කාලය. ආ මෙන්න බලන්න මේවිල තියෙන්නේ මේකමයි නේද? මේවිල තියෙන්නේ මේකමයි. එහෙනම් මම කියනවා මේකෙන් අවසාන ප්‍රතිඵලයේ විදිහට අපිට ලැබෙන්න ඕනන්නේ ශක්තියක් නැත්නම් කාර්ය ප්‍රමාණයක්. ඒක නිසා අපි මේ තෝරගත්ත උත්තරේ හරි. ඒ කියන්නේ පළවෙනි එක කියලා. හරි. මේ වගේ ගානක් හදාගෙන යද්දී මෙහෙම පීඩ පටන් ගන්න ගමන් තව තව චෙක් කර කර වෙලාව නාස්ති කරන්න එපා. කෙලින්ම නොගැලපෙනකන් එකපාරම ඉවරයක් කරලා දාන්න. හරි පස්සරි ගාන දෙවන්ට කියනවා එක්තරා භෞතික රාශියක් v සමානයි kd ලෙස දැක්වෙනවලු. මෙහි v වලින් ප්‍රවේගය d වලින් ඝනත්වය නිරූපණය කරනවලු. කේවල මාන මොනවාද එන්නේ කියලා අහනවා. මේක එන්නේ v සමානයි kd කියලා. එහෙනම් පොතේ කේවල මාන අහනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි k මුක්ත කරගන්න එක. මෙන්න k මුක්ත කරා. දැන් අපිට පුළුවන්කම තියෙනවා මේගොල්ලන්ට මාන ආදේශ කිරීමක් කරන්න. එහෙනම් කේවල මාන සමානයි v වල මාන බෙදීම d වල මාන කියලා ගන්න හැකියි. v කියන්නේ නම් කවුද පුතේ? v කියන්නේ නම් ප්‍රවේගය. ප්‍රවේගයේ තියෙන මාන නම් වෙනවා lt වල ඍණ 1යි. d කියන්නේ නම් කවුද? ඝනත්වය. ඝනත්වයේ තියෙන මාන නම් වෙනවා m l වල ඍණ 3යි කියලා. හරිද? මේවා නම් පොඩි අවබෝධයක් වාට තියෙන්න ඕනේ විසඳගෙන යන්න. දැන් එහෙනම් ඔයාලට බලන්න මෙහෙම කරන්න. මේ m කියන කෙනා ඉරින් උඩට ගන්නවා. m නම් m වල ඍණ 1 පිළිබලය. මෙතන තියෙනවා l මෙතන නම් l වල පළවෙනි බලය මේ l වල ඍණ 3 වෙනි බලය ඉන්නේ මුද්‍ර ගත්තාම l වල ධන 3යි. ඒ කියන්නේ l වල හතරවෙනි බලය. මෙතන නම් වෙනවා t වල ඍණ 1 වෙනි බලය. එහෙනම් k වල පවතින මාන නම් වෙනවා m වල ඍණ 1 l වල හතරවෙනි බලය සහ t වල ඍණ 1 වෙනි බලයක් කියලා එනවා. ඒ කියන්නේ පිළිතුර විදිහට මට තෝරන්න පුළුවන් අංක 5. පිළිතුර අංක 5. प्रश्न पादसंधान मौलिक दिगमन मौलिक තප්පර මේක නම් අපි දන්නවා කාලය මනින මූලික ඒකකය. ඊට පස්සේ තව එතකොට එහෙනම් අපිට කිව්ව හැකි පළවෙනි උත්තරේ කිලෝග්‍රෑම් මීටර තප්පර කියන තුන් දෙනාම ගත්තොත් එහෙම මේ ඇවිල්ලා මූලික ඒකකමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් පළවෙනි එක මේගොල්ලෝ කියන කාරණාවට අනුකූල වෙන කෙනෙක්. ඊට පස්සේ මම දෙවන උත්තරේ චෙක් කරොත් එහෙම දෙවන උත්තරේ කියනවා කෙල්වින්. කෙල්වින් අපි කියන්නේ කැපිටල් කේවනි. එතන කෙල්වින් කියන්නේ නම් අපි ගන්නවා තාපගති උෂ්ණත්වයේ මනින SI ඒකකය. ඊට පස්සේ ඇම්පියර. ඇම්පියර කියන්නේ නම් අපි ගන්නවා ධාරා මනින SI ඒකකය. තප්පර මේක නම් අපි ගන්නවා කාලය මනින SI ඒකකය. එහෙනම් අපි ගන්නවා මේ තියෙන්නේ මූලික භෞතික රාශි 3 දෙනේ. එහෙනම් අපි ගන්න තියෙන්නේ මූලික භෞතික රාශි 7 දෙනයි. බලන්න මූලික භෞතික රාශි 7 දිග ස්කන්ධය කාලය තාපගති උෂ්ණත්වය විද්‍යුත් ධාරාව ඊට පස්සේ දීප්ති ත්‍රිවෘතාවය සහ ද්‍රව්‍ය ප්‍රමාණය මෙන්න මේ හත් දෙනා තමයි තියෙන්නේ. ඉතින් මේකේ උෂ්ණත්වය ධාරාව කාලය කියන මූලික භෞතික රාශිය. ඊට පස්සේ මම තුන්වෙනි කාරණාවට යනවා. තුන්වෙනි කියන්නේ කියනවා මෞලය. අපි දන්නවා මෞලය කියන්නේ නම් ද්‍රව්‍ය ප්‍රමාණය මනින මූලික ඒකකය. ඉතින් ද්‍රව්‍ය ප්‍රමාණය කියන්නේ මූලික රාශිය. ඊට පස්සේ කෙල්වින්. අපි දන්නවා කෙල්වින් කියන්නේ නම් මෙතන උෂ්ණත්වයේ මනින මූලික ඒකකය. ඊට පස්සේ කැන්ඩෙල්ලා. මේ කැන්ඩෙල්ලා කියන්නේ නම් අපි කියනවා
एक अभी मानेंगे दीप्त तीव्रतावय कैंडेलामगे दीप्त तीव्रतावय तमाय मानेंगे सिद्ध करेंगे इट बस ए हतरवीन कारण विधियट मेक दीला तीयेनवा तत्पर तत्पर कियाने ना काले मरीन मूलिक एककयक किव्वे हैकी इट बस ए रेडियनय मेन्न रेडियनय कियाने ना काटद पोते कोणीय मरीन कियना हबै अपि दन्नवा कोणीय कियाने मूलिक राशियक्द नैत्तम परिपूरक भौतिक राशियक्द मेन्न मी कोणीय कियला कियाने ना पोते परिपूरक भौतिक राशिय එතකොට මේක මූලික භෞතික රාශියක් නෙවෙයි ඊට පස්සේ මේකට තව ඊට අමතරව කියනවා නිව්ටන් නිව්ටන් අපි දන්නවා මෙන්න මේ නිව්ටන් කියන කෙනා අපි අල්ලගන්නේ මූලික භෞතික රාශියක් විදිහට නෙවෙයි පැහැදිලිද එහෙනම් මට මේක මෙන්න මේ කාණ්ඩය තුළ මූලික භෞතික රාශීන් නොවන දෙන්නෙක්ම හම්බ වෙනවා රාශීන් දෙකක්ම හම්බ වෙනවා ඒක නිසා මට එනම් පිළිතුර විදිහට අංක 4 නීවෙද්දිම තෝරන්න පුළුවන් අංක 5 පරීක්ෂා කිරීම විතරව ඕන්න අංක 5 පරීක්ෂා කරන්න පරීක්ෂා කරොත් ඒක කියන්නේ කෙල්වින් මීටර කිලෝග්‍රෑම් කෙල්වින් කියන්නේ උෂ්ණත්වය මනින කෙනා මීටර කියන්නේ දිග මනින රාශිය කිලෝග්‍රෑම් කියන්නේ ස්කන්ධය මනින රාශිය එතන ඒව ගත්තොත් මූලික භෞතික රාශිය ඒ හින්දා උත්තරේ 4 कोणीय කියන්නේ පරිපූර්ණක භෞතික රාශියක් මූලික රාශියක් නෙවෙයි නිව්ටන් කියලා කියන්නේ කොහොමද මූලික රාශියක් විදිහට අපි සලකන්නේ නැහැ නැතනම් මේක ඇවිල්ලා බලේ මනින ඒකකේ මේ තියෙන්නේ මේක ඇවිල්ලා මූලික රාශියක් විදිහට මම සලකන්නේ නැහැ ඒක නිසා උත්තරේ 4 ඉනමසේ මම යනවා 7 වෙනි ගානට මෙන්න හත්වෙනි ගානේදී කියන කතාව පහත සඳහන් ඒකකතරින් පරිපූර්ණක ඒකකේ වන්නේ කුමක්ද කියලා අහනවා. පවතිම අපිට පරිපූර්ණක භෞතික රාශි දෙකයි හම් වෙන්නේ. එකක් තල කෝණය. අපි මේ වෙද්දිම කියලා තියෙනවා තල කෝණයේ මැනීම सिद्ध කරන්නේ රේඩියනේ කියන ඒකකේ භාවිතා කරලා. අනිත් එක තමයි ඝන කෝණය. මෙන්න මේ ඝන කෝණය මැනීම सिद्ध කරන්නේ ස්ට රේඩියනේ කියන ඒකකේ භාවිතා කරලා. එහෙනම් අපිට මෙතනින් කියන්න පුළුවන්කම තියෙනවා පහත් සඳහන් ඒකක අතුරින් පරිපූර්ණක ඒකකේ වන්නේ කුමක්ද කියලා අහනවා. එතකොට එක්කෝ රේඩියනේ වෙන්න ඕනේ නැත්නම් ස්ට රේඩියනේ වෙන්න ඕනේ. මේක නම් රේඩියනේ කියලා දීලා තියෙන්නේ පස්වෙනි උත්තරේ. ඒ හින්දා පිළිතුර අංක 5 විදිහට මම බාර ගන්නවා. හරි ඊට පස්සේ අපි යනවා 8 වෙනි ගානට. 8 වෙනි ගානද වන්ට කියනවා 1800යි 1800යි ග්‍රෑම් සෙන්ටිමීටර වල ඍණයක මිනිත්තු වල ඍණයක ගෙනියන්න කියනවා කවුරු බවටද ගෙනියන්න කියනවා කිලෝග්‍රෑම් මිනිත්තු වල ඍණයක තප්පර වල ඍණයක බවට ගෙනියන්න කියලා කියනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ ඒකක පරිවර්තනයක්. ඔබ මේ ඒකක පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් කල යුතු පළවෙනිම පියවර තමයි මේකේ තියෙන මේ ඍණ බලයන් ධන බලයන් බවට පත් කරන්න ඕනේ. මේ ඍණ බලයන් ටික ධන බලයන් බවට පත් කරන්න ඉරින් යට ධර්ම යන්න පුළුවන්. එහෙනම් මම මේක දානවා 1800යි ග්‍රෑම් ඔබ බෙදන්න ඕනේ සෙන්ටිමීටර වාරයක් මිනිත්තු කියලා අපිට ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන්කම තියෙනවා මේක දැන් මේ ග්‍රෑම් කිලෝග්‍රෑම් වලට ගෙනියමු. සෙන්ටිමීටර මීටර කරමු මිනිත්තු තප්පර කරමු. එවනම් මට මෙතනින් ගන්න පුළුවන් 1800යි ග්‍රෑම් කිලෝග්‍රෑම් බවට පත් කරන්න මම 10 ඍණ 3 වෙනි බලයකින් ගුණ කරනවා. හරිද? එතකොට මෙන්න ග්‍රෑම් කිලෝග්‍රෑම් වෙනවා. ඊට පස්සේ සෙන්ටිමීටර මීටර කරන්න ඕනේ. අපි දන්නවා මේකේ සෙන්ටි කියලා කියන්නේ 10 ඍණ 2 වෙනි බලයකට. එහෙනම් 10 ඍණ 2 වෙනි බලයක් මීටර කියලාම දාන්න. මොකද උපසර්ග විශාලත්වයම 10 ඍණ 2යි. ඊට පස්සේ මිනිත්තු මිනිත්තු තප්පර බවට පත් කරන්න 60 වලට ගුණ කරන්න පුළුවන්. දැන් එහෙනම් සුළු කිරීම ටික කරගන්න. මේ බිඳුවට මේ බිඳුව කපන්න. මේ 6ට 1යි 6 වරක් 3 18යි. එමුණුත් මේ අවසුළු කරපුවම නම් එනවා 30 වැඩි කිරීම 10 ඍණ 1ක් කියලා එනවා. ඒ කියන්නේ සුළු කරපුවම නම් එනවා 3යි කියලා. එහෙනම් ඔයාලට මෙතනින් ගන්න පුළුවන් 3යි කිලෝග්‍රෑම් මීටර වල ඍණ 1යි තප්පර වල ඍණ 1යි කියලා ගන්න පුළුවන්.
मेदरिंग किया ना एनएमएस में इधर दिल दे रहा नहीं अभी मेदरिंग बैल हुआ मैं क्या वहाँ पालवी का चेक कराना आपको पालवी की क्या है न्यूटन मीटर थप्पर इधर न्यूटन के लगे ना बाले या मेक दूर है थप्पर के आने ना खाले या इधर मतलब बाले वेट करी में दूर के ना क्या नाम ना गाते हैं कि कार्य किया ना कार्य खाले वेट कर पाओ में ना वालो क्या नाम देखे ना අපි දන්න විදිහට what කියන්නේ නම් ශ්‍රමතාවය වෙනුනේ මේකේ. ඒතර මේකේ ශ්‍රමතාවයක් හැදෙන්නේ නැහැ. ශ්‍රමතාවය කියන කෙනා අපිට ලැබෙන්නේ කොහමද? කාර්ය විදීම කාලයේ මගින් තමයි ශ්‍රමතාවය ලැබෙන්නේ. එහෙනම් මේකෙන් එහෙම ලැබිලක් වෙන්නේ නැහැ. ඒක ඕක අතහැරලා දාන්න වෙනවා. ඊට පස්සේ දෙවෙනි උත්තරේ චෙක් කරගෙන ඉමු. දෙවෙනි උත්තරේ චෙක් කරොත් කියනවා නිව්ටන් මීටර තප්පර වලින් එකයි. ඒතර අපි දන්නවා මේ නිව්ටන් වලින් මනින්නේ බලය मीटर वाली मानी में दूर है, तापर वाली मानी में ना खान है, अबे काली ब्रिनिंग पे बनी है ना तेरे में, तेरा अभी दान ना बाली वेड की रीम दूर के ना के नाम आगे ना बिटले भी ने खान है, मैं काली ब्रिनिंग पे बाले के ना के नाम आगे रीम जब ना दान ना, इधर खान है भी दी मैं काली के ना के नाम ना अभी दान ना एक ने शमतावी के ना अरे आप बोले काली कर देती है ना खान है भी दी मैं काली के ना शमतावी का एना अभी तो क्या ना ඇත්ත මෙන්න මේ ශ්‍රමතාවී ඒකකයේ තමයි what බවට පත් වෙන්නේ. හරි එහෙනම් අපිට කියන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ දීලා තියෙන පිළිතුරු වලින් what වලට සමාන ඒකකයේ තියෙන පිළිතුර බවට පත් වෙන්නේ පිළිතුරු අංක දෙක. හරි පිළිතුරු අංක දෙක. මම අනිත්‍යව මේ විදි පරීක්ෂා කරන්න යන්නේ නැහැ පිළිතුර ලැබෙන ඉවර නිසා. ඔබට පුළුවන් gederadi අනිත්‍යවත් මේ විදිහට පරීක්ෂා කරලා බලන්න. ශමතාවී ඒකක ලැබෙන්නේ කාගෙද කියන කාරණාව බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මම යනවා 10 වෙනි ගණනට. 10 වෙනි ගණනෙදි කියනවා මෙගා මීටර එකක් සමාන වන්නේ කාටද කියලා. අපිට මෙතනින් ගන්න පුළුවන් මේ මෙගා මීටර කියන්නේ කොච්චරකටද? 10 වෙනි බලයක් මීටර. හරි මෙන්න මේක සමාන වෙන්නේ මොන පිළිතුරටද කියලා අපි වාගේ අහනවා මේකේ පළවෙනි එක විදිහට දීලා තියෙනවා 10 5 වෙනි බලයක් සෙන්ටිමීටර බලමු චුට්ටක් විසුරු කරලා විසුරු කරත් එනවා 10 5 වෙනි බලයක් සෙන්ටි කියන්නේ නම් 10 වෙනි දෙවෙනි බලයක් මීටර එහෙනම් මේක විසුරු කරත් නම් එන්නේ 10 3 වෙනි බලයක් මීටර කියලා මේක මේකට සෙට් වෙන්නේ නැහැ ඊට පස්සේ මම යනවා දෙවෙනි එකට දෙවෙනි කීදි කියනවා दहाई तुंगने वाले एक मीटर है, ये मेकर पहेत में मेकर से इतने नहीं हैं, तुंगने उत्तरे, दहाई इन्हें दोलोस्से नहीं वाले आ, माइक्रोमीटर है, ये ना अपने गांडे बोलो मेकर नाम है ना, दहाई रीना दोलोस्से नहीं वाले आ, माइक्रो क्या है ना, मिली माइक्रो क्या है दहाई रीना हाई बिन वाले आ, सुलो कर दे मेकर नहीं ඊට පස්සේ හතරවෙනි උත්තරේ 10 9 වෙනි බලයක් නැනෝමීටර කියලා කියන්නේ අපිට මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා 10 9 වෙනි බලයක් නැනෝ කියන්නේ මිලි මයික්‍රෝ නැනෝ නැනෝ කියන පොතේ 10 9 වෙනි බලයකට එහෙනම් මේක මම සුළු කරොත් එන අන්තිමේට මට ලැබෙන්නේ 1 මීටර කියලා සෙට් වෙන්නේ නැහැ අපි යනවා පස්සේ ගාන චෙක් කරන්න මේ පස්වෙනි ගානේ දෙල තියෙනවා 10 7 වෙනි බලයක් ඩෙසි මීටර කියලා. අර මතකද මේ ඩෙසි කියන කතාව හම්බෙන්නේ දැන්. අර උතර වෙනා මිලි සෙන්ටි ඩෙසි කියලා එන්නේ. මිලි කියන්නේ 10 3යි. සෙන්ටි කියන්නේ 10 2යි. ඩෙසි කියන්නේ 10 1යි. එහෙමනොත් එහෙම මෙතනින් මම දානවා 10 7 වෙනි බලයේ වාරයක් 10 1 වෙනි බලයක් මීටර. සුළු කරොත් මෙතනින් එනවා 10 6 වෙනි බලයක් මීටර. එනම් මේකට සෙට්ටම උත්තරයකට දෙන්නේ පස්සේ මේක. ඒ හින්දා මම මේකේ පිළිතුර විදිහට තෝරනවා පිළිතුර වර්ග පහ.
හරි අවශ්‍යය සම්පූර්ණ කරගන්න හරිද බදේ right දැන් බලලා ගන්න ඊට පස්සේ මම යනවා 11 වෙනි ගානට 11 වෙනි ගානේදී කියනවා පහත් සඳහන් මිනුම් උපකරණ යුගල වලින් වර්නියර් පරිමාණයක් අඩංගු නොවන්නේ කාගේද කියලා අහනවා මෙන්න පළවෙනි උත්තරේ විදිහට ඒගොල්ලෝ දෙන විදිහ ඒගොල්ලෝ කියනවා වර්නියර් කැලිපරය සහ මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය මම ගන්න කැලිපරයයි ස්ක්‍රූ ප්‍රමාණයයි අපි ගන්නවා කැලිපරේ නම් තියෙන්නේ වර්නියර් පරිමාණය හැබැයි ස්ක්‍රූ ප්‍රමාණය තියෙන්නේ ස්ක්‍රූ මූලධර්මය එහෙනම් මේකේ වර්නියර් පරිමාණය අඩංගු වෙනවා ඒක නිසා මම ඒක පිළිතුරු විදිහට යෝජනා කරන්නේ නැහැ දෙවෙනි එක ස්ක්‍රූ ප්‍රමාණය සහ ගෝලමානය දැන් අපි ගත්තොත් ස්ක්‍රූ ප්‍රමාණය භාවිතා කරන්නේ ස්ක්‍රූ මූලධර්මය ගෝලමානය භාවිතා කරන්නේ ස්ක්‍රූ මූලධර්මයම තමයි එතනින් වර්නියර් මූලධර්මයක් අඩංගු නොවෙන කෙනා විදිහට මට මේක තෝරන්න පුළුවන් ඒ කියන්නේ දෙවෙනි එක තමයි පිළිතුරු විදිහට මම කෝකටත් අනිත් ටිකක් පොඩ්ඩක් චෙක් කරලා බලන්නම් තුන්වෙනි පිළිතුර දිහා බැලුවොත් මේක කියනවා ගෝලමානය සහ චලනීක්ෂය අපි දන්නවා ගෝලමානය නම් භාවිතා කරන්නේ ස්ක්‍රූ මූලධර්මය චලනීක්ෂය නම් භාවිතා කරන්නේ වර්නියර් මූලධර්මය ඊට පස්සේ මම යනවා හතරවෙනි පිළිතුරට ඒක කියනවා චලනීක්ෂය සහ වර්නියර් මූලධර්මය එතන වර්නියර් කැලිපරය අපි දන්නවා චලනීක්ෂය ගත්තොත් ඒකේ තියෙන්නේ වර්නියර් මූලධර්මයක්මයි ඒ වගේම වර්නියර් කැලිපරේ කොහොමටත් තියෙන වර්නියර් මූලධර්මයක්මයි ඒක දෙන්නගෙම වර්නියර් මූලධර්ම. පස්වෙනි එක වර්නියර් කැලිපරය අපි දන්නවා වර්නියර් කැලිපරේ තියෙන්නේ වර්නියර් මූලධර්මය සහ ගෝලමානය. එතකොට මෙතනින් මේ තියෙන ගෝලමානය තියෙන්නේ ස්ක්‍රූ මූලධර්මය. එහෙමනම් මට මෙතනින් ගන්න වෙන්නේ පිළිතුර විදියට දෙවෙනි එක තමයි පිළිතුරක් විදියට බාර ගන්න තියෙන්නේ. හරි අනිත් ඒවාත් අපි ඔන්න චෙක් කරා පිළිතුර ආවට පස්සේ. හරි. ඊට පස්සේ අපි යනවා 12 වෙනි ගානට. මේ 12 වෙනි ගානේදී කියනවා පහත සඳහන් රූපේ වර්ණීය පරිමාණේ පාඨාංකයේ වන්නේ කොච්චරද කියලා අහනවා. අපි දන්නවා මේ වගේ පාඨාංකයක් කියවන්න කලින් ඉස්සල්ලාම ඔයා මේකේ තියෙන අවම මිනුම හොයාගෙන ඉන්න ඕනේ. කොහොමද අපි වර්ණීය පරිමාණයක අවම මිනුම ගන්නෙ? අපි දන්නවා අවම මිනුම කියන කෙනාව නම් ඉන්නේ ප්‍රධාන පරිමාණ කොටසක දිග. ප්‍රධාන පරිමාණ කොටසක දිගෙන් අඩු කරන්න ඕනේ වර්නියර කොටසක දිග. වර්නියර කොටසක දිග. එතකොට මේකේ තියෙන මේ ප්‍රධාන පරිමාණය දිහා බැලුවොත් ඔයාට පේනවා ඔක හදලා තියෙන්නේ මිලිමීටරේ. වර්ණීය පරිමාණය හදාගෙන තියෙන විදිය බැලුවොත් වාන පේනවා මිලිමීටරේ කෑලි 19ක් අරගෙන 20කට බෙදලා තමයි මේකේ වර්නියරේ හදාගෙන තියෙන්නේ. හරිනේ. එහෙනම් මෙයාගේ තියෙන අවම මිලිම ගත්තෙහි 1 මිලිමීටර එළියට ගන්නද? එතකොට ඒක වෙන 19 බෙදීම 20ක් කියලා යනවා. ඒ කියන්නේ මේක සුළු කරොත් වෙනවා 20ෙන් පංගුවක් කියලා. එහෙනම් 1 මිලිමීටර වාරයක් 20ෙන් පංගුවක්. ඒ කියන්නේ මෙතන ගත්තොත් එක බෙදීම 20යි කියන එක කියලා දෙන්න. දශම බිඳුවයි පහනේ දශම බිඳුවයි පහක් මිලිමීටර කියලා යනවා. හරි නේද? හරි. මෙන්න යාගේ අවම මිනුම අපිට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාට ඕනේ වෙනවා මේකේ පාඨාංකය කීයද කියලා කියවන්න ඕනේ. අපි දන්නා සාමාන්‍යයෙන් පාඨාංකයක් ගන්න කොහොමද පුතේ? මම මේක ගන්නවා මෙතන අදාළ පාඨාංකය නම් එන්නේ පාඨාංකය කියන කෙනාව නම් එනවා ප්‍රධාන පරිමාණ කියවීම ප්‍රධාන පරිමාණ කියවීම ඕකට මම එකතු කරනවා උපකරණයේ අවම මිනුම උපකරණයේ අවම මිනුම වාරයක් සමපාත වර්නියර කොටසට අදාළවය වර්නියර කොටසට අදාළ අගය පැහැදිලිද පුතේ? right දැන් එහෙනම් අපි යමු මෙතනින් ගත්තොත් මේකේ තියෙන මේ ප්‍රධාන පරිමාණ කියවීම නම් වෙනවා බලන්න මේ මිලිමීටර කීවෙන කැලද කියලා පුතේ මෙතන ඉන්නේ 29 28 24 නේ එහෙනම් මිලිමීටර 27යි අවම මිනුම නම් අපි කිව්වා දශම බිඳුවයි 5යි
සමපාත වෙලා තියෙන කොටසට අදාළ අගය බලන්න 1 නේ 2 නේ 3 නේ 4 නේ 5 නේ 6 නේ 7ද 8ද මේකේ 8 වෙනි ඉරිකැල්ල තමයි සමපාතයි වගේ මට පේන්නේ. එහෙනම් මේක වර්නියරේ 8 වෙනි ඉරිකැල්ල වගේ. ඒ මොකද මෙතනින් එනවා 27 මිලිමීටර ධන 8.5 කියන්නේ 4.2 මිලිමීටර. එහෙනම් මෙතනින් එනවා 27.4 මිලිමීටර කියලා. හරි නේද? එතකොට අපි මේකේ පිළිතුර විදිහට බාරගන්නේ පිළිතුර විදිහට දීලා තියෙන සෙන්ටිමීටර වලින්. ඒක නිසා පිළිතුර විදිහට මම 3 වෙනි එක බාර ගන්නවා. පිළිතුර 3 කියලා මම බාර ගන්නවා. ඒගොල්ල උත්තරේ දීලා තියෙන සෙන්ටිමීටර වලින්. ඊළඟට අපි යනවා 13 වෙනි ගානට. මෙන්න 13 වෙනි ගාන मीटर रूल किंग सेंटीमीटर एक दिगक मेनी में दिया थी वन बागी का दोष है अभी दरना बागी दोष एक ही रखे ना वन अभी डले भी ने मेकी उपकरणी थी ना आउट में मिलू ना बेटी व लगागत पाटां के मगिन कमाई अभी तक मैं आगे बागी का दोष ले भी ने मेरे बुते आउट में मिलू में क्या रखे ना वन නැත්තම් මිලිමීටරම් 10ක්. එහෙනම් මෙයාගේ තියෙන මේ බාහික දෝෂය නම් එනවා 0.1 කියලා. ඒ කියන්නේ පිළිතුර විදිහට මට ගන්න පුළුවන් අංක 3. හරිද? අවශ්‍යයි සම්පූර්ණ කරගන්න. හරි. उपकरण मीटर रूल है। इन्हें मैं की दिगमानिंग तरह मामे यो इल्लगा ना मीटर रूल है। इड़ बस मैं की देन फालल है। फालल का तो सेंटीमीटर दाहया कितर भागे किया ना। ये तो सॉरी सेंटीमीटर विसी का कितर किया ना। एक अपमानिंग तभी सामानिंग इल्लगा ना मीटर रूल है। मातक दिया ना ना सेंटीमीटर दाहया के तोड़ा ගණකම අපි දන්නවා මෙතනින් මේ තියෙන කඩදාසියක ඝනකම නැන්නේ කි මයික්‍රෝමීටර ස්ක්‍රූපුවාමානේ භාවිත කරලා ස්ක්‍රූපුවාමානේ භාවිත කරලමට ඝනකම වලින් පුළුවන් ඊට පස්සේ අපිට තව ස්කන්ධය මැනගන්න ඕනේ අපි දන්නවා මෙන්න මේ ස්කන්ධය මැනීම सिद्ध කරන්න අපි ගාව අපේ උපකරණය නැත්නම් අපි ගාව තියෙන උපකරණය තමයි ඉලෙක්ට්‍රොනික තුලාව මේකට හොඳම උපකරණය තමයි ඉලෙක්ට්‍රොනික තුලාව. හරි උඩට ආට මේකේ ස්කන්ධය වලින් දුන්නා මේ පොළේ පොළ ගුලි අරගෙන ගුලි කරලා ඉලෙක්ට්‍රොනික තුලාව ඇතුලෙන් තියනවා. හරි නැත්නම් පොළේ පිටින් ඉලෙක්ට්‍රොනික තුලාවට දාන්න බැහැ. හරි හැබැයි වැඩි තියෙන්නේ මේ කිසිම උත්තරයක් දීලා නැහැ. හරි මේ කඩදාසිය දින ඝනකම ගත්තොත් එන ග්‍රෑම් 3-4ක අගයක් තමයි වෙන්නේ. එතකොට මේ වගේ එකක් මනින්ද හොඳ උපකරණයකට මේක නම් තියෙන්නේ රසායනික තුලාව හරි රසායනික තුලාව එනම් මේක අපිට රසායනික තුලාව භාවිත කරලා කොයි මිනුම් වෙන්නේ නැහැ අපි කියනවා ඉලෙක්ට්‍රොනික තුලාවෙත් අපිට පුළුවන් මිලිග්‍රෑම් එකක් දක්වා මනින්න රසායනික තුලාවෙත් ඕනනම් අපිට පුළුවන් මිලිග්‍රෑම් එකක් දක්වා මනින්න හරි එහෙනම් මම කියනවා මේ වෙලෙට රසායනික තුලාව ඉඳ ගන්න හොඳයි එහෙනම් දිග මනින්න මීටර රූල පළල මනින්න මීටර රූල ඊට පස්සේ ධනකම මනින් ස්කෘප්පාමානය ස්කන්ධි මනින් රසායනික තුලාව ඒ කියන්නේ දෙවෙනි පිළිතුරු සෙට් එක තමයි මේකට අරියන්නේ වෙන 15 වෙනි ගාන අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ අන්තිමේට බලීමානයක් ලබා ගන්න යන්නේ අපි දන්න කතාව තමයි බලේ කියන කෙනාගේ මානණම් ගෙන්න උනේ MLP වල දින දෙකයි කියලා. අපිට නම් මේකේ පුළුවන් වෙන්න ඕනේ මේ දීලා තියෙන රාශීන් ටික සුළු කරාට පස්සේ
M L T වල ඍණ දෙක කියන එක ලබා ගැනීමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? Right. මම මෙහෙම සුළු කරන්න බලාපොරොත්තු වෙනවා. මට නිකන් හිතෙනවා පොඩ්ඩක් තුන්වෙනි එක චෙක් කරලා බලන්න කියලා මට හිතෙනවා. තුන සහ පහ මට පොඩ්ඩක් නිකන් සැකසහිතයි වගේ. එහෙනම් මම චුට්ටක් ඒ දෙන්නව චෙක් කරලා බලලා ඉන්නද? මම ඉස්සරව තුන්වෙනි එක චෙක් කරලා බලලා ඉන්නම්. තුන්වෙනි එක චෙක් කරලා බලුවොත් මෙතන කියනවා P V T වල ඍණ දෙක කියලා කියනවා. සමහර P වල ධන දෙවෙනි බලයක් කියලා කියනවා. එහෙනම් ඔයාලට මේක චෙක් කරොත් ගන්න පුළුවන් P කියන්නේ නා පීඩනය. පීඩනයේ මානණම් වෙනවා M L වල ඍණ එකයි T වල ඍණ දෙකයි. V කියන්නේ නම් ප්‍රවේගය. ප්‍රවේගයේ මානණම් L T වල ඍණ එකයි. T කියන්නේ කාලය. එහෙනම් T වල වර්ගය. මේක මම චෙක් කරලා බලුවොත් එනවා M වල පළවෙනි බලය. මෙතන ගත්තොත් L වල බිඳු විනි බලය. T වල නම් එනවා ඍණ 3යි මෙතනින් 2යි එහෙම වත් එනවා ඍණ 1 විනි බලය. එහෙනම් මේක පිළිතුරක් විදිහට බාර ගන්න බැහැ. එහෙනම් මම හිතපෝ විශ්වාස කරපු තුන්වෙනි එක ඉන්නේ නැහැ. එහෙනම් මම විශ්වාස කරනවා පස්වෙනි එකින්වත් තේරිදි කියලා. හරි පස්වෙනි එකෙන් ගත්තොත් එහෙම මෙතන වෙනවා p v වල වර්ගය t වල ඍණ දෙවෙනි බලය. මෙයාගේ මම මාන චෙක් කරලා බලනවා. p කියන්නේ නම් පීඩනය. ඒක නම් වෙනවා m l වල ඍණ 1යි t වල ඍණ 2යි. v කියන්නේ නම් ප්‍රවේගය. ප්‍රවේගය නම් l t වල ඍණ 2 කී වර්ගය. t කියන්නේ නම් කාලය. ඒක නම් ඍණ දෙවෙනි බලය. එහෙනම් මම මේක සල් කරත් එහෙම එනවා m l වල ඍණ 1 වෙනි බලය t වල ඍණ 2 වෙනි බලය l වල වර්ගය t වල ඍණ 2 වෙනි බලය සහ මෙතන t වල ඍණ 2 වෙනි බලය සල් කරත් මෙයාව නම් එනවා m වල පළවෙනි බලය මේක සල් කරත් l වල පළවෙනි බලය මෙතන සල් කරත් t වලට t වල අභ්‍යාස සල් කරන්න අපි කියෝ මෙතන එනවා ඍණ 2යි ඍණ 4යි ඍණ 6යි t වල ඍණ 6යි එහෙනම් මේකත් අපිට පිළිතුරක් විතර බාර ගන්න බැහැ එහෙනම් ආයෙම යන පළවෙනි එක චෙක් කරන්න හරි පළවෙනි එක චෙක් කරමු නේද මට එක සැකසහිතයි මොකද මේ මම මොක ඇයි මෙහෙම මේ පළවෙනි එක 3 5න් විතරක් උත්තරයි කියලා මම හිතන්නේ ඇයි මම දන්නවා බලයට එන්න ඕනේ m කියලා කියන එක M කියලා කෙනා දෙන්නේ ඉන්නේ එකම රාශිය පමණයි පීඩනය. හරි එතකොට පීඩනේ ඍණ 1 වෙනි බලයක් කොයි වෙලාවකවත් වෙන්නේ නැහැ. ඒක පීඩනේ ධන 1 වෙනි බලයක්මයි හැම වෙලාවකම වෙන්න ඕනේ. ඒකින්ද මම ඔන්න ආපහු චෙක් කරනවා පළවෙනි එක. යවනම් එනවා P V වල වර්ගය T වල වර්ගය කියලා එනවා. මේකේ මානමම පරීක්ෂා කරොත් එහෙම පීඩනේ තියෙන මානනම් එනවා කිව්වා m l වල ඍණ 1යි t වල ඍණ 2යි ප්‍රවේගය ගත්තොත් l t වල ඍණ 1 වර්ගය මෙතනින් t වල වර්ගයක් කියලා එනවා එහෙනම් දැන් ඔයාලට මේක සල් කරගත්තොත් එනවා m l වල ඍණ 1 වෙනි බලය t වල ඍණ 2යි l වල වර්ගය t වල ඍණ 2 වාරයක් t වල වර්ගය එහෙනම් මේක අපි සල් කරොත් එනවා m වල පළවෙනි බලය මෙතන සල් කරොත් L වල පළවෙනි බලයක් T වල සල් කරොත් ඍණ දෙවෙනි බලයක් කියලා. ඒ කියන්නේ මේක තමයි මෙන්න මේ බලයේ මානයේ විදිහට ඇසිරෙන කෙනා විදිහට එනවා. හරිද? ඒ කියන්නේ මට එහෙනම් මේකේ 15 වෙනි එකට පිළිතුර විදිහට තෝරන්න තියෙන්නේ අංක 1. හරිද පුතේ? Right. එහෙනම් ඔන්න අපි පේපර් එක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා තියෙනවා.